ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. දැන් රණවිරුව ගැන කතා කරන. මට කරපු දේ තමුන්නාසෙලා දන්න. මට යුදාධිකරණයක් කියලා කැලෑ උසාවියක් තිබ්බා. මාව ඇදගෙන ගිහිල්ලා ඒ කැලෑ උසාවියේ මම තරු හතරේ ජෙනරල්, මට විරුද්ධව නඩු ඇහුවේ තරු දෙකේ ජෙනරල්. මගේ කාර්යාලයට ආව සටපට ගාලා කකුල් වැවුල වල හිටපු කට්ටිය තමයි මට විරුද්ධව නඩු ඇහුවේ අධිකරණයක් තියලා. ඉතින් අධිකරණයත් මං වාඩි වෙලා ඉන්නකොට අතන ඉන්න හතර දෙනා, උන් හතර දෙනාට මගේ මූණ බලන්න බයයි. අහක බලාගෙන ඉන්නේ, කෙලින් බලන්නේ. කරලා ඉවරලා ඉතින් මහින්ද රාජපක්ෂ ලියලා දුන්න තීන්දුව ඒගොල්ලෝ ඇවිල්ලා කියෙව්වා. එතකොට ඒ නඩුවට උසාවිය පත් කරේ මහින්ද රාජපක්ෂ. උසාවියේ මාව වරද්දා කරු කියලා තීන්දුව දුන්නේ මහින්ද රාජපක්ෂ. අස්සන් තුනක් ගැහුවා. අවුරුදු තුනක සිරදඬුවම කියලා අස්සන් කරේ මහින්ද රාජපක්ෂ. එහෙම තමයි මම හිරේ ගියේ. ඒ වගේ නින්දිත වැඩ අපේ ආණ්ඩුව කරේ. රණවිරුව තුන් හතර දෙනෙක් ඉන්නවා හිරේ. ඒගොල්ලන්ටත් අප හම්බ වෙනවා. ඒගොල්ලන්ට එහෙම තිබුණාට ඒවට සාධාරණව අනිවාර්යෙන් අපි බලයට ආම අපි ඒගොල්ලන්ට සාධාරණ ඉෂ්ට කරනවා. අපි කියන්නේ අද බලයට ආවොත් හෙට එළියට දානවා කියලා. තමුන්නාසලා බලාගෙන ඉන්න 17 වෙනිදා ඔක්කොම එළියට දානකම්. ඒගොල්ලෝ එළියට දැමිල කොහොම වෙතත් වෙන ලයිස්තුවක් නම් තියෙනවා අපි දාන එළියට දානවා. බන්දක් අද පත්‍රයේ ජනාධිපති කියලා තියෙනවා රොයල් පාක් එකේ රහින්සක ගෑන් ළමෙක් මරපු ඒ අදමයා එළියට දාන්න හොඳයි කියලා මේ කාලේ. අවුරුදු 13ක් කිරේ ඉඳලා තියෙනවා කියලා එයාට හිත උණු වෙලා. අනිවාර්යයෙන්ම කොහෙන් හරි ලොකු පගාවක් හරි මොන හරි එන්න ඇති. මොකද ඒ කොල්ලන් ගුවක් සල්ලිකාර පවුලක්. උන් නිකන් ඉන්නේ නැහැ. ඒ තත්ත්වයට වැටලා තියෙනවා. කොහොම රණවීරු එළියට යෑමට ඉස්සෙල්ලා ඔය වගේ මිනිස්සු නම් එළියට යයි. ඒ මානසිකත්වය අපි ආවම ඒව සිද්ධ වෙන්නේ අනිවාර්යෙන්. හැබැයි රණවිරුවන්ට අනිවාර්යෙන් සාධාරණ ඉෂ්ට කරනවා කිසිම අහිංසකයෙකුට කවදාවත් කරදරයක් වෙන්න අපිට. ඒක ඉස්තිර breaking.lk